එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. විදුලි සෝපාවේ රෝලේ හතරවෙනි මාලට එද්දී වාෂාගේ දිනෙත්වල කඳුලිය. ඇය අමාරුවෙන් දැස් බාදා ගත්තාය. මේ වෙලාවේ එයා ඉස්සරහා ලොකු කලබලයක් කරන්න නරකයි. එයා අවුරුද්දකට පස්සේ සනීප වෙලා ඉන්නේ. තාමත් හරියටම සනීප වෙලා නැහැ. ආයෙත් ලොකු කම්පනයක් එයාගේ ඔළුවට ආවොත් එයා අසනීප වෙයි. පුළුවන් වුණොත් මූණ ටිකක් බලලා එනවා. මට ඒ ඇති. විදුලි සෝපානය හතරවෙනි මහලට ආවේය. මේ ෆෝත් ෆ්ලෝ එක මිස් බහින්න. විදුලි සෝපානයේ ක්‍රියාකරු කීවේය. ඇයින් පිටතට ආවේ දෙනෙත් බර කරගෙනය. රෝල් කොරිඩෝව දිගේ ඇයාවේ ගැහෙමින් මෙනි. කොහොමත් ඔහුත් ඇයත් අතර ඇත්තේ ශාරීරික බන්ධනයක් පමණක් නොවේ. මෙහෙම වෙවුලන්නේ ඒකය. මට යාගේ මූණ ටිකක් විතරක් පෙන්වන්න. කොහොමත් මේ වෙලාවේ කතා කරන්න බෑ. එච්චර දිග කතාවක් දැන් කියන්න බෑ. වර්ෂාව විමුක්ති ඉන්න කාමරේ දොරට සුළත තැබුවේ ජීවිතයේ ඇති සෑම ශක්තියක්ම එක් කරගෙනය. පුදුමයකට මෙන් හිමාලියේ මොහොතේ උන්නේ නාන කාමරේ ඇඟ සෝදමිනි. ඇය මේ සූදානම් වන්නේ මේදාව හමුවන්නට යන්නටය. විමුක්ති උන්නේ සුව නින්දේය. රොහල් කාමරේ පුරා වූයේ තුනී එළියක් පමණි. වර්ෂා එහෙමම ඇතුළට ආවාය. ඇඳේ නිදාගෙන උන් විමුක්තිව දකිද්දී කෙල්ල වෙවුලන තරම්ය. ඇඳ ළඟට ගොස් ඔව්ව වැළඳගෙන ඉඹගෙන ඉඹගෙන යන්නට හිතනා තරම්ය. වර්ෂා බලා උන්නේ මේ හොමදැ සිතමිනි. අතගා සිප වැළඳ මේ ඉන්නේ ඔහොම බව දැනගන්නට හැකිනම්. පව්, ඔයා නිදි. එදා දකිද්දීට වඩා අද ඔයා සනීප පාටයි. වර්ෂා උන්නේ ඔහුගේ වත අද්දරමය. ඒ හිසට අතක් තැබෙන්නට ගියේය. ඒත් ඒ අත යලිතෑ ගත්තාය. සිතින් ඒ හිස කෙල්ල අත ගෑවාය. හතත් වෙලානි රත්තරං. ඇයි ඔයා නිදි? රෑ හැරලා උන්නද? විමුක්ති ළඟවුන් කවුරු හෝ මේ වෙලේ ඉන්නේ නාන කාමරේ බව වර්ෂා දනී. වතුර වැටෙන හඬ කාමරේට හොඳින් ඇසෙයි. මං ඔයාව බලන්න ආවා කියලාවත් ඔයාට ධනවල යන්න පුළුවන් නම්. එක දිගට දෑසින් කඳුළු කඩා වැටෙද්දි වර්ෂා සිතුවාය. ඒ අතක් පයක් මූණක් අල්ලන්නට නොහැකිව වර්ෂා දැවුණාය. ඇය තොල්පට තද කරගෙන උන්නේ දැන් දැන් ඇඬේයි සිතාය. වර්ෂා එහෙමම තප්පරයක් තුල ඇගේ අත්බෑගේ තිබූ පෑනකුත් පුංචි කොළ කැබල්ලකුත් අතර ගත්තාය. අකුරක් ලියා ගන්නට බැරි ලෙස ඇගේ අත වෙවුලයි. මං ආවා කියලා ඔයා දැනගත්තොත් මට ඇති. ඇඳ අද්දරෝ පුංචි කබඩ් එක උඩ තිබූ කොළ කෑල්ල ගින ඇයේ වෙවුලන සුරතින් යමක් ලිව්වාය. ඊටත් පසු එය හතරට පහට නවා ඇඳ මත තිබූ ඕගේ අතයට තැබුවාය. මට ගොඩක් වෙලා ඉන්න බෑ රත්තරන්. මේ වෙලාවේ කලබල කරලා මට මගේ රත්තරන්ගේ අසනීපෙ වැඩි කරන්න බෑ. මං යනවා. ඔයාගේ පුතත් පහළනේ. තව ටිකකින් කුක්කු ඉල්ලලා නවලෝකෙ දෙවනත් කරයි. මං යනවා. ඔයාට බුදු සරණයි. අවසාන මොහොතේදී වායිෂාට ඒ හිස්සට අත නොතබා ඉන්නට බැරි විය. ඔයාට බුදු සරණයි. අපි ඔය ඉක්මනට බලන්න එන්න. වායිෂා විමුක්තකි නල්ලතින් අත ගනිද්දී ඇගේ පපුවම හෙල්ලීගෙන ගියාය. දරා ගන්නට අමාරු හැම දුකක්ම වාවාගෙන වායිෂා කාමරෙන් පිට වූයේ
පොරවණයෙන් පිටතට පැමිණ තිබූ විමුක්තිගේ දෙපා ද අතකාගෙන මෙය පහත් වී ඒ දෙපා සිපගන්නට තරම් ආදරයක් කෙල්ලට දැනුනේ. කාමරයේ දොර අල්ලාගෙනද වර්ෂා අවසානවරට ඔහු දෙස බැලුවාය. එහෙමම දොර ඇතහැර දුවගෙන කෙල්ල නැවතුනේ වාට්ටුවේ නර්ස් ඩෙස් එක ළඟය. ඒ උන්නේ වාෂාගේ වයසේම යෝන් හෙදියකි. අනේ නර්ස්, මම කෙල්ලට කතා කරගන්නටවත් නොහැක. ඒ තරමට වාෂාව වේවුලයි. දෙනෙතින් අසාමාන්‍ය ලෙස කඳුළු ඇකිරෙයි. ඇයි කියන්න, මොනවද වාට කිරෙන්න ඕන? මං 405 වල ඉන්න පේෂන්ගේ හෙදිය වාෂා ළඟටම ආවාය. මොනවද කිරෙන්න ඕන? අනේ නංගි, ඔයාට පිං. එයාට කියන්න එයාගේ වාෂා නංගි එයාව බලන්න උදේ ආවා කියලා. මට කතා කරන්න බෑ. එයා නිදි. මං ආවා කියලා විතරක් කියන්න. අනේ මං අසරණයි නංගි. කෙල්ලගේ දෑසින් වැටුණ කඳුළු හෙදිය දුටුවාය. මං කියන්නම්. නංගිට පින්. ගොඩාක් පින්. අනේ වෙන කෙනෙක්ට කියන්න එපා. නෑ මං කියන්නේ නෑ. මට තේරෙනවා. වාෂා විදුලි සෝපානයට ගියේ කොරගසමින් මෙනි. හෙදිය ඇය දෙස බලාගෙනම උන්නාය. හරි ලස්සන කෙල්ලෙක්. ඒත් කෙල්ලට කොල්ලා බලන්න දෙන්නේ. හෙදිය සිතුවාය. මේ ආවේ විමුක්තිට ඇත්තටම ආදරය කරන කෙල්ල බව හෙදිය සිතුවාය. එතකොට මේ විමුක්ති ළඟ ඉන්න කෙනා කවුද? ඇය දිගින් දිකටම සිතුවාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.